අටපිරිකරේ ඔක්කොම අංග සම්පූර්ණයි. දැන් ඔයාට මහන වෙන්න ඕන නම් අටපිරිකරෙන් පුළුවන්. එතකොට ඒ අටපිරිකරේ මේ කාලකන්නේ මේ පෞකාර මිනිස්සු සල්ලි හම්බ කරන් දී ගන්නටත් දාන කළා. මට පුදුම හිතුනේ අය අටපිරිකරේ කඩන්ද. සාමාන්‍යයෙන් අඳනයක් කියලා කියන්නේ දැන් ওই සාමාන්‍ය අපේ අම්මලා තීත්‍යයක් ගන්න. ඊට වැඩි පළල් වෙන්න ඕනේ අඳන. එතකොට අඩි 3මාරක්වත් මේ වියත් 2මාරක් අඳනේ උස වෙන්න ඕනේ. මේකෙන් 4මාරක් පළල වෙන්න ඕනේ. වාටි මැහෙන්න ඕනේ වටේට. එක අඳනේ පුතේ දෙකට මැදින් කපලා එක කෑල්ලක් තියලා සි අර පරණ තීන්ත ගෑවිච්ච සිවුරක් දෙකට මැදින් කපලා ඒකෙත් කෑල්ලක් තියලා කාබෝඩ් තියලා පොඩි සිවුරු කෑල්ලක් ඉන්න පැටියක් තියලා. මලකට කාපු දැලි පීයකුයි පෙරහංකරේට සුදුරු තිප්පු කෑල්ලකුයි 6000යි. ඕක ගෙනල්ලා හැම ගොම් මිනිස්සු කරන්නේ අපිට දීලා කියනවා අපිට දීපල්ලා නිවන අපිට දීපල්ලා අටමහා කුසල් කියලා. ඉතින් බලන්න පුතේ අද සාසනයේ වෙලා තියෙන දේ ඒ වගේම තමයි මේ කඩන බින්කමත් වෙලා තියෙන්නේ. කඩ මුදලාල්ලාගෙන් පටන් ගත්තාම මේ කඩන බින්කම එහා කෙරවලට යනකම් බිස්නස් එකක් වෙලා. මුදලාල්ලා දැන් මේ කාලෙට පුතේ කඩන ලං වෙනකොට හොෝගාලා පිළිකර කඩවල වැඩ. ඔය වගේ කාඩ්බෝඩ් කෑලේ නම නම තියෙතියි පරණ තිවුරු පන්සල් වලට ගිහිල්ලා හාමුදුරන්ට පොඩි ගාණක් දීලා පෝරෝ වලට දාගෙන ට්‍රීවිල් වලට දාලා ඒ වගේ නැගලා යන්නේ. ගිහිල්ලා පුතේ ඔහොම හදලා 5000යි 5000යි කියලා දෙනවා. ඒකයි මම කියන්නේ අංග සම්පූර්ණ සිවුරක් මහලා අංග සම්පූර්ණ දෙපට සිවුරක් මහලා අංග සම්පූර්ණ අඳනයක් මහලා හරියට පිළිවෙලකට විනය දන්න ධර්මය දන්න හාමුදුරු කෙනෙක්ගෙන් අහලා තමන්ට නිවන් දකින්න ඕන නම් අටපිරිකර එකක් හරි කවන්න පුතේ පූජා කරගන්න. අවුරුදු 70ක් ජීවත් වෙනවා නම් 70ටම එකක් ඇති. වෙන මොනවා කරන්නද? 5000 කඩවලට දීලා මේ මහලොකුට ඉස්සරහාටම අටපිරිකරය කිව්වහම ඕක තමයි ලොකුම දේ අපේ මිනිස්සුන්ට. හැබැයි අද සාසනෙන් ගැරවි පැත්තකටම ඉසික්ක වෙලා තින්නේ. ඒක අපේ තියෙන මේ ප්‍රධාන ස්වාමින්වහන්සේලා රටේ ඉන්න මහා එක්කෙනා රටේ රජ්ජුරුව බෞද්ධී සිංහලී එයා හොඳට දැනගෙන ඉන්න ඕනේ මේ බෞ රටේ රජ්ජුරුව දැනගෙන ඉන්න ඕනේ භික්ෂුන් වහන්සේලාගේ ඕනෑපා කන්ටික. සාසනයේ මොනවද නීති විරෝධීව මොනවද සාසනික දේ මොකද්ද කියන එක උන් කිසි දෙයක් දන්නේ නැහැ. උන් දන්නේ රණ්ඩු වෙන්න විතරයි. පක්ෂ බෙදාගෙන බලතණ්හාවෙන් රජපුටුව අල්ලගන්න විතරයි උන් දන්නේ. හාමුදුරුවෝ ඉන්නවද දන්නේ නැහැ. මැරුණට පස්සේ තමයි ගෙදර උන් දන්නේ. හා හාමුදුරුවෝ ඉන්නවා. ඒ පාන්තකුල්ට එනවනේ. ಗುಣ කතනේ දෙන්න. ඉතින් ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. මොකද කරන්නේ තින්නේ? ඒ හින්දා පුතේ කරුණ පිංගම කියලා කියන්නේ මං හිතන්නේ කටින කියලා කියනකොට මිනිස්සු සාදු කියනවා. ඇත්තටම කටින කියලා කවුරු හරි මේ මල්ලි කටින පිංගමට යන්නේ නැද්ද සාදු කියලා තමයි නෑ කියලා හරි ඕක කියලා හරි කියනවා. ඒ තරම් උතුම් පුතේ ඕක. ඒ කියන්නේ හරියට කරගත්තොත් සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන සද්ධාව පිහිටවගෙන තෙරුවන් කෙරෙහි සද්ධාව පිහිටවගෙන ඔය කටින පිංගම හරියටම සද්ධාවෙන් කරොත් එයාට ඒක මැත නිවන් දකින්න. ඉතින් ඒක ඕන මොනවට සාක්ෂි දෙනවද මේ බුද්ධ සාසනයේ දැන් නාගිත ස්වාමීන් රහතන් වහන්සේ ගැන කතා කරනකොට ඉතින් ආයීට වෙදී දෙයක් යන්න නැහැ. හැබැයි ඒකත් දැන් නැති වෙලා පුතේ. මිනිස්සු හරි වෙහෙසටපත් වෙලා. කඩන වෙංගමක් කිව්වම සමහර මිනිස්සු බයයි. ආයේ සතේට හිඳෙන වෙලාවල් එනවා. හරි අමාරු වෙනවා කඩන වෙංගමක් කරන්න. ඉතින් ඒක අර මේ ඒක මහා දේවල් අර ඇන අර මං කිව්ව අර බෙරේ හිලක් ඇදලා ඇනේ දාලා ගැහුවා වගේ ඉතින් අර ගොඩාක් ඉතින් අර নানা ප්‍රකාර දේවල් එල්ලිලා අර කප්රුකක් කියලා දැන් ඒ කියන්නේ මේ හල්ලිත් එල්ලනවා. පන්දහේකොලේ ඉඳි කට්ටෙන් මහලා නූල ගහලා කප්රු කියලා පන්දහේකොලේ. ඊට පස්සේ අර අටමහ කොසල කරන්න ආපු උන් දැන් උන් ණය වෙලා රුපියල් 500ක් ඉල්ලගෙන තමයි අර පිරිකරේ අරන් එවලා දෙන්නේ. නිකම් ඉන්න බෑ ලැජ්ජහයින ගොඩක් මාන්න තියෙන හින්දා මොනවා හරි අර පොඩි දෙයක් අර අටපිරිකරේ කාබ්බෝඩ් පුරවල වගේ මොනවා හරි ටිකක් මල්ලකට දාලා පූම්බගෙන ඉතින් ලෝකෙට පේන්න හරි පූජා කළා කියමුකෝ. දැන් ඒක අර කපුරුක දිහා බලනකොට 5000කල හුලඟට ලෙල දෙනකොට උහුට හිතෙන්නේ නැද්ද අනේ මට මේකෙන් එකක් ගන්න තිබ්බනම්. එතකොට දැන් අර සාසනයට අයිති වෙච්ච සල්ලි අර හොර හිතක් ආවේ. එතකොට අර පිරිකරේ පූජා කළා මනුස්ස ලෝකෙට එන්න මනුස්ස ලෝකෙට ආත්ම දෙකක් එන්න පින් රැස්ුණා නම් හතර පහේ ආත්ම 1000කට පවක් පිරෙනවා. 5000 ගත්තෙත් නැහැ. චේතනාවෙන් බික්කවේ කම්බන් වදාමිය චේතනාව බලවත් කරන්නේ. ඉතින් අන්න එක තමයි තියෙන්නේ පුතේ. ඉතින් කොහෙන් ගියත් අපි හිර වෙලා ඉන්නේ. ඒකයි අර දෙවියෝ රෑවිල්ලා ඇහුවේ. ස්වාමිනී ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට ස්වාමිනී කොහොමද මේකෙන් බේරෙන්නේ කිව්වා. එක ගැටයක් ලියා ගන්නකොට ස්වාමිනී ගැට තුනක් හිර වෙනවා කිව්වා. බලන්නකෝ මේ බුද්ධිමත් ප්‍රශ්නේ. තමන්
රස්සාවෙන් බේරෙනකොට ගෙදර ප්‍රශ්න. ගෙදරින් බේරෙනකොට සමාජයෙන් ප්‍රශ්නය. ඒක බේරෙනකොට වාහනවල ප්‍රශ්නය. ඒක බේරෙනකොට තමන්ගේ කයේ ප්‍රශ්නය. ඒකෙන් බේරෙනකොට තමන්ගේ දෙමෝපියෝගේ ප්‍රශ්නය. නැද්ද? ඒකයි කියේ ගැට කියලා. ගැටේ බොහොම අමාරුවෙන් ලියා ගන්නවා. නියපොතු නැති හින්දා දතට තියලා හරි තද කරලා අරක ලියා ගන්නවා. ඒක ලිහන්න ලිහන්න අපිට සතුටුයි. ඉතින් ගැටේ ලිහෙනවනේ බලනකොට 3-4ක් පිටිපස්සෙන් හිර වෙනවා. කෙරවලක් හොයන්න නැහැ. ඒකයි දෙවිවරු වෙලා භාග්‍යතුන් නැතින් ඇහුවේ. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ ලස්සනට උත්තර දුන්නා. රහත් වෙන්න පින් තියෙන දේ හින්දා කටින පින්කමක් කරන මේ කාලේ පොතේ චීවර මාසේ ඒක ඇත්තටම බිස්නස් එකට නොයා තමන් හරියට ඒක දැනගෙන තමන්ගේ නිවන ඉස්සරලා බිරිඳ දරුවෝ දෙමව්පියෝ ඥාතියෝ අසල්වාසියෝ අඩුම තරමේ තමන් පන්සලේ හාමුදුරුවෝ එන ඒ අය නිවන් දක ඒ අයට ඉස්සලා තමන්ගේ අරමුණ තියාගන්න මට සසර දුකෙන් ඈතර වෙන්න මේ උත්තරීතර පින උපකාර වේවා. මේ මා රැස් කරන සියලු පින් තුල්ලෝක වාසී සියලු සත්වයෝ කැමතින නිවන් දකින්න අනුමෝදන් කර ගනිත්වා මම සතුටෙන් අනුමෝදන් කරනවා. ඔන්නෝක තම අභිප්‍රාය වෙන්න ඕන. නමුත් අභිප්‍රාය තියෙන පුතේ කඩන පින්කම වෙනවා. මම හිතන්නේ මැරිලා දැන් ඇටකොටුත් පස් වෙලායි මිනිස්සු. ඇටකොටු පස් වෙලා වැස්සට හොදගෙනත් ගිහිල්ලා දැන් මහ මොහොතටත් ගිහිල්ලා දන්නේ. තවත් නම් කී කියා පින් දෙන්නවා. ඔබ තම ස්වභාවය. මේ මම දකින විදිහට මේ ලංකාවේ මැරිච්ච මිනිස්සුට පින් දෙන විදිහ දැක්කහම පුතේ මේ වෙනකොට මැරිච්ච කවුරුත් අපායනේ. කිසි කෙනෙක් සතර අපායනේ ඔක්කොම දිව්‍ය ලෝකේ නැත්තම් රහත් වෙලා. මේ තියෙන බෞද්ධයන්ගේ ප්‍රඥාවත් එක්ක බලනකොට. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කෝකාලික හඳුන්ට කිව්වේ මැරිච්ච මලමිනිය. ඔබ ගිහිල්ලා අහපන්කෝ මැරිච්ච මලමිනියට තට්ටු කළා කොහෙද ඉපදුනේ කියලා. මැරිච්ච මලමිනිය නැගිටලා කිව්වා මං අවීචි මහා නිරේ කියලා ආයි වැටුණා. බුද්ධ කාලේ. ඉතින් එහෙමයි ඉතින්. අයියා කෝකාලික හාමුදුරුව බුදුන්ට උපස්ථානත් කළා නෝවේ. ඉතිපස්සේ යනකොට අර මිත්‍යා දෘෂ්ටිකෙත් දැකලා කිව්වා ඕ රහතන් වහන්සේ මේ මොන රහද්ද කිව්වා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ දැක්ක දවසින් ඒ හිත. භාග්‍යතුන් වහන්සේ යන වඩින ගමම කිව්වා කෝකාලික තව දවස් හතකින් ওই මිනිහා මැරෙනවා කිව්වා කාලෙ වැඩි වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සුළඟ වැඩි වැඩි සුවඳ දැනි දැනි දෙයනේ ඔව කරේ. ඉක්මනට අනිත් පැත්ත ඇල්ල දුවගෙන ගිහින් කිව්වා මේ ඕන් ශ්‍රමණයන් වහන්සේ කිව්වා ඔබ මැරෙනවා කියලා දවස් හතකින් පුළුවන් නම් බේරිලා බොරුවක් කරපන් ඔය කියපු දේ කිව්වා. කිව්වදේ බොරු කරපන් කිව්වා. ආ එහෙමද කියලා දැන් අරයත්ල හැදලා එදා ඉඳන් කන්නේ. මිනිස්සු ඉතින් කෑම වල යනවා දානේ. ඉතින් කෑ දානේ නෙවෙයි කෑම කියලානේ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකනේ. කමන්නක් කෙනෙක් දන් දෙනවා කියන්නේ දානයක් නෙවෙයිද? ඊට පස්සේ කන්නේ. මම දැන් දානේ වර්ධනේ. හත් වෙනි දවසේ බොහොම රසට හදාගෙන දිව්‍ය ආහාර වගේ අරන් ගිලකෝ අනේ ස්වාමීනි චුට්ටක් හරි මේකෙන් පොඩ්ඩක් හරි තොල ගන්න අපි බොහොම සද්ධාවෙන් ගිනාවේ. ඊට පස්සේ ආයෙනම් ඔය තනකොළ ගහ කරලා ගනින් කියලා තනකොළ කොලයක් කරලා අරගෙන අරකේ ඔබලා දිවේ ගාගත්තා. දවස් හතක් බඩගින්නේ නේ පුදුම රසයි. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියන්නේ අන්න ඒකයි. තමන්ට ඕන විදිහට තමයි ඒ තමන් හරෝගන්නේ. තාද සාසනෙත් ඒකනේ වෙලා තියෙන්නේ. තමන්ට ඕන විදිහට තමන්ට ලකින්න පුළුවන් ශික්ෂාපද පහයි නම් ඒ පහ ගැන වර්ණනා කරනවා. එතනින් එහාට එකක් වර්ණනා කරලා කෙනෙක්ව නගා සිටවන්නේ නැහැ. අරකට මොකද කරේ? රහයි ඒක මොනවා හරි බොරුවක් කියන්නේ නැද අරුන් ටික රවට්ටව්වා. ඔක්කොම කාගෙන 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 ගිල ඉස්මුරුත්ත වුණා. දිරෝ ගන්න බැරි වුණා. මැරුණා. එහෙන් ඒ මිනිහා මැරෙනකොට කෝකාලික දන්නේ නැනේ. භාගතුන් හරක ආන්න මැරුණා. ගිහින් බලලා මිනිහට තට්ටු කරලා අහපන් කොහෙද ඉපදුනේ කියලා. එතකොට භාගතුන් හරේ බොහොම සුමදුර වචන කතා කරේ. නමුත් මගේ භාෂාවෙන් මම ඔය කිව්වේ භාගතුන් හරේ දේශනා කරන්නේ යන්න ආරයා. මිය ගියා ගිහින් අහන්න කියලා. එම් දුවගෙන ගියා. ගිහලා තමයි මිනිහට තට්ටු කරේ. උඹ කොහෙද ඉපදුනේ? අවීචි මහ නිරේ කියලා ආයි වැටුණා. ඉතින් අන්න ඒකයි පුතේ මේ බුද්ධ ශාසනේ උන් ඔය වගේ දෙයක්. හරි ඉතින් ඒ එතකොට මම උදාහරණ ගත්තේ ඉතින් හේව් එකේ අද මේ මිනිස්සු අවුරුදු 70 දැන් අපේ දිව පැටලෙනවා නම් ගියා ගන්න. ඒ අවුරුදු 70කට 80කට එහා මිනිස්සුන්ගේ නම් අපිට ගියා ගන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් අමුතු නම් තියෙන්නේ. ඉතින් ඒ වගේ ගියේ බින් දෙන්න ඕනේ. විනාඩි දෙන්නේ සාමාන්‍ය දා අපි බණට යනකොට මට නම් සමහර මිනිස්සු කනට කරලා කියන හැමදෙම පැය භාගයක් බණ කිව්වනම් ඇති ඈ මුන් බණ අහන්නේ. ඒතර අපි අල්ලේ නටනවා කියන්නේ ඒකට. ඊට පස්සේ බණට විනාඩි 20ක් විතර බණ කියලා අර දිව පැටලෙන නංගුඩා කියලා අර මේ අඳින්න බැරි කුඩරෙද්දක් එහෙම දෙයි ඒකත් අරගෙන යන්න ඕනේ. එතකොට දැන් ශික්ෂාපදේ කඩා ගන්න නම්
අඩුම තරමේ රුපියල් කෝටියක්වත් දුන්නොත් ඒත් ඒ කෝටියකට ශික්ෂාපද කඩනවා කියන එක නෙවෙයි රුපියල් 145යි 10යි 11යි ওই ටිකකට ශික්ෂාපදත් කඩා ගන්න ඕනේ. ඇයි සල්ලි පූජා කරනවන්නේ? ඒගොල්ල ඒ ශික්ෂාපදෙත් කඩාගෙන කුඩ රෙද්දකුත් අරගෙන අර මේ අපායේ ඉන්න උන්ගේ නංගොඩකුත් කියාගෙන එන්න ඕනේ. ඔන්න අද තත්ති. ඉතින් අනේ මන්ද පුතේ මේකෙන් කවද ගැලවෙන්නද? ගැලවෙන්න නම් මැරෙන්න ඕනේ. මැරුණට පස්සේ ඒ විකාර ඉවරනේ. ඉතින් ආන්ගේ ඉඳ ඔක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරන් කටන පිංකමක් හරි මුණ පිංකමක් කරත් පුතේ ඔන්න ඔය වගේ යථාර්ථයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඉඳගෙන කළොත් හරිම ශ්‍රේෂ්ඨයි. දැන් මේ කාලේ දෙවිවරු ඔක්කොම දැන් අපි බස් එක යනකොට පුතේ ඉස්සරහා බලාගෙන ඩ්‍රයිවරුත් ඉස්සරහා බලාගෙන අපිත් ඉස්සරහා බලාගෙන සමහරවිට ගොඩක් දුරට කොන්දොස්තරත් ඉස්සරහා බලාගෙන යන්නේ. පිටිපස්සෙන් මොකා ඇවිල්ලා ඔලුවට ගැහුවත් පේන්නේ නැහැ නේ. ආන් ඒ වගේ දෙවිවරු ඔක්කොම ඉස්සරහා බලාගෙන ඉන්නේ ලංකාව දෙන්න පිටිපස්සේ. ඒ එක දෙවි කෙනෙකුටවත් හැරෙන්න තරම් යුතුකමක් නැද්ද කොහෙද? මිනිස් අන්න ඒකයි වෙලා තින්නේ. ඉතින් ඒ හින්දා ඔක තේරුම් ගන්නගෙන කටයුතු කරන එක තමයි මම නම් හිතන්නේ අපි හැම දිනාටම යහපතක් සැලසෙන්න නිවන් දකින්න මොනවා හරි දෙයක් කරගන්න ඉතින් හරි දේ හරියට කරගත්තොත් තමයි. එහෙම නැති වුණොත් වෙන්නේ පුතේ අපි අර උදේ ඉඳලා මම අර හැමදාම කිනෝගේ උදේ ඉඳලා වතුර ඇදලා ඇදලා අවසාන වතුර කලෙත් ගෙනල්ලා කලේ බිඳගත්තු වගේ වැඩක් වෙන්නේ. අපි නිකම්ම වයසට ගිහිල්ලා නිකම්ම නාකි වෙලා අවසානයේ මරණාසන්න මොහොතේ ලෙඩ ඇඳේ උඩුබැලි අතට වේදනාවෙන් කෑමර දෙනකොට හිත හෝගාල වැඩ. ඔබ හිතම කියනවා ඔබ කරපු වැඩේ වැරදි. බොහොම ඕම කරලා හරියන්නේ නැහැ. උඹලා මොනවද කරුවේ? තමන්ගේ හිත තමන්ට දොස් නගන මොහොත තමයි මරණාසන්න මොහොත. ඕක මිනිස්සු දන්නේ නැතුවයි පුතේ ඔය සෙල්ලම් කරන්නේ. තමන්ගේ හිතම තමන්ට කියන ඔබ වැරදිකාම සේවනේ යෙදුනා. ඔබ මත්පැන් බිව්වා. ඔබ පව් කරගත්තේ. ඔබ කරපු පිනක් නෑ. තමන්ගේ හිත තමන්ට කියනවා. ඒක අපි දැකලා තියෙනවා පුතේ. ඉතින් ඒ නිසා අන්න එතෙන්ට ඒකනේ දසධම්ම සූත්‍රයේ වික්ෂුන් වහන්සේලාට දසධම්ම පළවෙනි සූත්‍රයේ අවසාන මොහොතේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇවිල්ලා අහද්දි තමන් හරිද තමන් කළු මේ අපවත් වෙනවද පිරිනිවන් පානවද ඔබ මගඵල ලැබුවද උතුම් නිවනින් සැනසුණාද කියලා අහද්දි බය සැක නැතුව බොරුව මුසාව නැතුව එඩිතරව කියන්න පුළුවන්කම තියෙනවද කියලා තමන්ගේ හිතින් තමන් අහන්න කියනවා. ඉතින් අද ගොඩාක් පුතේ ඉතින් වෙලා තියෙන ඕක ඉතින් අපිට තියෙන ඒව දිහා බලාගෙන ඉතින් මිනිස්සුන්ගේ රංගන දැන් ඔය මම දැක්ක කඩන පින්කමක පුතේ මොනරුන්ගේ තටු අහිංසක සත්තුන්ගේ තටු කපල එව්වගෙන් හදාගෙන කාවඩි ගහගෙන මහා විකාර ගිනි කෙලි දාගෙන ඉතින් අද ඔක්කොම මුළු සම්බුද්ධ ශාසනයම සැනකෙලියක් කරලා ඉවරයි මිනිස්සු. ඒ කියන්නේ ඔයාගේ ගෙදර ඉස්සරහා සාලෙට ඇතුල් වෙනකොට පුතේ ඒ ඉස්සරහා සාලේ ඔයාටයි ඔයාගේ බිරිඳටයි ඕන විදිහට තමයි තියෙන්නේ. මේ මම ඇතුළට යනකොට මට ඕන විදිහට නෑ. දැන් මේ දානශාලාට යනකොට පුතේ බලන්න මේ දැන් ඔය මගේ වපසරිය වෙන්න ඇතිනේ. නමුත් තව ස්වාමීන් වහන්සේලා හිටියොත් ඒ ස්වාමීන් වහන්සේලාට වඩා හැමතත් අන්නම බඩු දාගෙන එහෙම හිටියොත් ඒ ස්වාමීන් වහන්සේගේ බබස් හරි. ඒතකොට ස්වාමීන් වහන්සේලා 10 දිනක් හිටියොත් 10 ආකාරය. ගෙදරක 5 දිනක් හිටියොත් 5 ආකාරය. ඒ ඔන්න ওই විදිහට පුතේ මිනිස්සුන්ගේ හිතවල තියෙන රාගයට අනු සැනකෙලි බවට පත් කරගෙන ඇවිල්ලා ඉවරයි. එතකොට මේ සැනකෙලි බවතන මිනිස්සුන්ට මැදින් පැනලා තහංචි දැම්මොත් එන්නේ අපි යන අල්ලපු පන්සලට. එතකොට මේ පන්සලේ ලයිට් බිල ගෙවා ගන්න වෙන්නේ හාමුදුරන්ට කුඹුරු කොටලා. ඒ නිසා හාමුදුරන්ට කුඹුරු කොටන්න තහනම් නිසා තමයි හම්බ කරන්න තහනම් නිසා තමයි ඉතින් ඔහි කරගනින්නලා කියලා. ඉතින් තමහර හාමුදුරවරු කරගන්න දෙයක් නැතුවට ඉන්නවා. මම නම් එහෙම නැහැ කෙලින්ම ඒක දාලම යනවා. පන්සලුත් එපා උඹලත් එපා උඹලගේ සැනකෙලිත් එපා. මට ඕන තරම් කැලේ ගස් තියෙනවා. ගහක් මුල බෙන අතර දෙපළ තියෙන ඔබා ගත්ත පාත්‍රෙත් එක්ක ගහට හේතුලා හිටියා. ණයෙක් ගැහුවත් කමන්නේ නැහැ නේ. කොටියෙක් කෑවත් කමන්නේ නැහැ. අලියෙක් ගැහුවත් කමන්නේ නැහැ. ಗುಣදහමක් මතනේ මැරෙන්නේ. මේ පෞකාර මිනිස්සු මේ පෞකාර වැඩ කරගෙන හතර අපායට යනකොට ඇත්තද බොරුද? ඔක තමයි යථාර්ථය මුත්තේ. ඒ නිසා අපි හැමදිනාට ওই යථාර්ථය අවබෝධ කරගත්තොත් අනිවාර්යයෙන්ම සැනසීමක් තියෙනවා.